කරන්න. 2552 නිම වෙලා 2553 බුද්ධ වර්ෂයෙන් ලබන මේ වැදගත් විසක් පුර පසළොස්වක් පොහෝ දින නම නියම කරගෙන net fm මාධ්‍ය ආයතනයේ මගින් වැදගත් මාතෘකා නමයක් වෙනුවෙන් ධර්ම දේශනාවල් පිළියෙල කරලා තිබෙනවා. ඒ ධර්ම දේශනාවන්ගේ පළමු වෙන්න තමයි අරහන් ගුණය. ඒකයි ඒ ගාථාව මා විසින් මාතෘකාවට ගත්තේ. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ යන මේ නව අරහාදී බුදුගුණයන්ගෙන් පින්වත්නි අද ආරම්භක දේශනාව. මාතෘකාව අරහං යන ගුණයයි. තථාගත බුදුපියාණන් වහන්සේ අනාදිමත් කාලාන්තරයක පටන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මේ පාරමිතා 10 පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා වශයෙන් සම්පූර්ණ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන් වහන්සේට බුදු බවට පත්වීමට පුළුවන්කම ශක්තිය ලැබුණා. එහෙමනම් අද අපි සලකා බලන්නේ කුමක් පිළිබඳවද? බුදුරජාණන් වහන්සේගේ අරහන් බුදුගුණය. අරහන් කියනකොට පින්වත්නි ඒක බොහෝම අගේ ඇති වචනයක්. අරහන් කියන්නේ සුදුස්සා කියන එකයි. බුද්ධෝපි බුද්ධස්ස භනෙය වන්නං කප්පං පිචේ අඤ්ඤ මභාෂමානෝ කීයේත කප්පෝ තිර දීඝ මන්තරේ වන්නෝ නකීයේත තථාගතස්ස. බුදුරජාණන් වහන්සේලාගේ ගුණ බැහැ අපට කියා නිම කරන්න. බුදුරජාණන් වහන්සේ නමක් වුවද බුදුරජාණන් වහන්සේ නමකගේම ගුණ කියාගෙන ගියොත් කල්පයක් නිම වෙනු මිස බුදු ගුණ කියා නිම නොකළ හැකිය කියන බවයි ඒ ගාථාවෙන් අදහස් කරන්නේ. ඒ තරම්ම සුවිශාල ගුණ සම්භාරය බුදු පියාණන් වහන්සේලා තුල පවතින කාලාන්තරය පාරමිතා ධර්ම පිරීමයි බලේ. ඒ නිසයි අර සුදුසුකම. මොනවටද සුදුසුකම් ලබන්නේ? කවර කෙනෙකුන් විසින් උවද? පසේබුදු මහරහතන් වහන්සේලාගේ සිට යම්තාක් සමාජයේ විවිධ තරාතිරංවල ඉන්න ගුණනුවණින් යුත් ප්‍රතිපන්න සම්පන්න කවර පුද්ගලයෙකුගේ උවද වැඳුම් පිදුම් ලැබීමට, සමූහයකගේ උවද වැඳුම් පිදුම් ලැබීමට නියමම සුදුස්සා බුදුරජාණන් වහන්සේ. හේතුව අපරිමිත ගුණ. අන්න ඒකයි අරහන් කියලා කියන්නේ. රහසත් පවු නොකොට කෙලෙසර යුණු දුරුකොට නිසි ඌයෙන් පුදට අරහ යයි නම කියති මුනිදුට. බුදුගුණ අලංකාරයේ අපේ දහම් පාසල් දරුවෝ දන්නවා. රාශින්වත් උන් වහන්සේ නෑ කවදාක්වත් පාපයක් කළේ. සියලුම ක්ලේශයන් දුරු කළා. ලෝභ ද්වේෂ මෝහය කියන මේ බරපතල අකුසල් තුන පාදක කොටගෙන අපේ හිත්වල යම්තාක් අකුසල් පහළ වෙනවා නම් ඒ සියල්ලක්ම නැති කළ උත්තමයා බුදුහාමුදුරුවෝ. ඒ නිසාම නිසි ඌයෙන් පුදට දෙවියන් සහිත සකල ලෝකයාගේ පිදුම් වැඳුම් වලට, ඒ වගේම වැඳුම් පිදුම් ආදියට උන්වහන්සේ සුදුස්සා වුණා. ඒ නිසාමයි අරහ යන නාමය උන්වහන්සේට අන්වර්ථයෙන්ම ලැබිලා තියෙන්නේ. ඒ අනුව බලනකොට පින්වත්නි අපට පේනව සුදුස්සා කියන තේරුම. කුමකට සුදුස්සාද? දෙවියන් සහිත සකල ලෝකවාසීන්ගේම වැඳුම් පිදුම් ගරු සත්කාර ලැබීමට නියමම සුදුස්සා කියන තේරුමයි එතන එන්නේ. ඒ තරමටම බුදුහාමුදුරුවෝ පාරමිතා ධර්ම පිරුවා. බලන්න එදා අපට පේනවා මේ කතා ප්‍රවෘත්තිය කවුරුත් දන්න එකක්.
අර මහා සමුද්‍රයේහි අතරමං වෙලා තම මෑණියන් කරපින් නාගෙන ලෑල්ලක් අල්ලගෙන මේ තරුණ පුතා පීනවා. පීනනකොටත් අම්මා කිව්වේ මොකක්ද පුතේ, මම මේ ලෝකයේහි ජීවත් වුණ කාලේ දැන් වැඩි. මම මධ්‍යම වයස ඉක්මවලා පශ්චිම වයසට මහලු වයසට පා තැබූ කෙනෙක්. මගේ පුතා තාම තරුණ වියට පා තැබුවා පමණයි. ඔබට තව ජීවත් වෙන්න තිබෙන කාලේ වැඩි මට ජීවත් වෙන්න තිබෙන කාලේ අඩුයි. මම ජීවත් වුණ කාලේ දැන් වැඩි ඔබට වඩා, ඔබට තව ජීවත් වෙන්න තියෙන කාලයත් තව හුඟක් තියෙනවා. ඒ නිසා මා ගැන නොසිතා පුතණුවනි, මාව අතහැර පීනලා ඔබේ ජීවිතේ බේරා ගන්න. අම්මලා දරුවන් කෙරෙහි තිබෙන සෙනෙහස උයිනුත් පේනවා. මම මැරුණට කමක් නෑ පුතේ, ඔබ බේරියන්. ඒකයි ඒ අම්මා මේ තරුණ පුතාට කිව්වේ, මම ජීවත්ුණු කාලේ වැඩි, මට ජීවත් වෙන්න තිබෙන කාලේ අඩු. ඔබ ජීවත්ුණු කාලේ අඩුයි, ඔබට ජීවත් වෙන්න තිබෙන කාලේ වැඩි. ඒ නිසා මාගෙන නොසිතා දිවි ගලව ගන්න. ඒත් ඒ පුතා කිව්වේ කුමක්ද මෑණියනි, මම කොහොම හරි ඔබත් ගලවාගෙන මමත් ගැලවෙනවා. ඔන්න ඔය පදනම තමයි බුදු වෙන තා කල් උන් වහන්සේ තුල තිබුණේ. තින්නෝහං තාර ඉස්සාමි සංසාරෝගා මහබ්භය. මේ බේසුණු සාංශාරික දුකින් මමත් ඈතරව ලෝකයාත් ඈතර කරගත යුතුය කියන පරම පවිත්‍ර අභිලාෂයකින් පැතුමකින් යුතුවයි උන් වහන්සේ ආත්ම භාවයක් පාසා භවෙන් භවයට භවෙන් භවයට පතාගෙන ආවි. ඒ අදහස තමයි මේරුවේ. අන්න ඒ මේරීමේ ප්‍රතිඵලයක් තමයි මවත් ගොඩ කරගත්තා. අන්තිම අවස්ථාවේ මෑණියෝ මට වචනයක් කිව්වා, මේ පුතා කල්පනා කරනවා, පුතේ මම මේ තරම් එපා කියද්දී ඔබ ඔබේ ජීවිතය ගැන තැකීමක් නැතුව මගේ ජීවිතය ගැනමමයි කල්පනා කළි. මගේ පුතා කිව් පරිදි අදහස මුදුන්පත් කරගත්තා. පුතණුවනි, ඔබට බුදු බවම ලැබේවා කියලා එදා ඒ අම්මගේ මුඛයෙන් ඔය වචනිය කියුණා. ඔය තමයි පින්වත්නි පළවෙනි විවරණය. බුදුරජාණන් වහන්සේ මේ 16 අසංඛ්‍ය කල්පලක්ෂයකට පෙර තම මෑණියන්ගෙන් ලැබූ ඔය විවරණය තමයි සිද්ධාර්ථ ගෞතම නමින් බුදුවරයෙක් පහළ වීමට අත්තිවාරං උනේ. බලන්න, ටික කලකින් මව අභාවයට ගියා. පුතා අවිවාහකව ඉඳගෙන කල්පනා කළා, මගේ මව වචනයක් කිව්වා, පුතේ මගේ පුතාට බුදු බවම ලැබේවා. මොකක්ද මේ බුදු බව? කොහොමද ලබාගන්නේ? ලබාගෙන කරන අශිරිමත් දේ මොකක්ද? ඔය ගැන එදා වැඩහිටිය තවුසංගෙන් සර්මණ බ්‍රාහ්මණාදීන්ගෙන් ප්‍රශ්න කළා. දැනගෙන ඒ බුදු බව ලබා ගැනීමට අවශ්‍ය අංග 10 තමයි අප විසින් පළමුවෙන් මතක් කළේ. දස පාරමිතා කියලා කිව්වේ ඒක. ඒ පාරමිතා අසංඛ්‍ය කල්ප ලක්ෂ 12ක් පිරුවා. අපි කල්පනා නොකරන කාලයක්. වාක් ප්‍රනිධානය, මනෝ ප්‍රනිධානය, මනසින් හිත හිතා පින්කම් කළා, ගුණවත්කම් වැඩුවා, ඊර්ෂ්‍යා ක්‍රෝධයන්ගෙන් තොරව පිළිවෙත් පිරුවා. ඒ වගේම පින්වත්නි වචනයෙන් ඊළඟට ප්‍රකාශ කරමින් පින් කළා. එහෙම 12 අසංඛ්‍යයක් අසංඛ්‍ය කල්ප ලක්ෂ 12කට පස්සේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේධ නමින් ආත්ම භාවයේ උපත ලබා සිටියේදී රඹගම් නුවරදී හමු වුණේ දඹදිව. ඒ සුමේධ තවුසානංව උපත ලද විට තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මේ තාපසතුමා අනාගතයේ මෙහෙම බුදු බවට පත් වෙනවා. ඒ තමයි ඉදිරිපිට ලද නියම නියත විවරණේ උනේ. එදායින් පස්සේ තමයි සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කියන්නේ.
සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් කිව්වේ හතර අසංඛ්‍ය කල්පලක්ෂයක්. අසංඛ්‍ය කියනකොට පින්වත්නි සීමාවක් නැහැ කියන තේරුමයි තියෙන්නේ. ඒ නිසා මේ අසංඛ්‍යයකට අවුරුදු වර්ෂ කොච්චරද කියන බවක් බෑ අපි කාටවත් නිශ්චිතව කියන්න. ඒ තරම් අසිරිමත් අපරිමිත කාලාන්තරයක් පුරා ගුණ ධර්ම පුරලා සුමේධ නමින් තෞෂෙක්ව නියත විවරණිය ලැබුවා. ඒ නියත විවරණයෙන් පස්සේ හතර අසංඛ්‍ය කල්පලක්ෂයක්. ඒ වගේ තුන් ගුණයක් කල් ඊට කලින් අර මෑණියන්ගෙන් විවරණිය ලැබුණයින් පස්සේ. ඒ මෑණියෝ දැනුගත් කෙනෙක් නෙමෙයි. පුතා කළ උපකාරයට වෙන දෙන්න දෙයක් නැහැ. අවංකව හදවතින් ප්‍රාර්ථනාවක් කළා පුතේ ඔබට බුදුබවම ලැබේවා කියලා. ඒක හිතට ගත්ත පුතා තමයි අවසානයේ ගෞතම නමින් බුදුවරයෙක් බවට පත් වුණේ. බලන්න ඒසා දීර්ඝතම කාලයක් අපේ මහබෝසතාණන් වහන්සේ ජීවිතේ පවා කැප කරගෙන තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය, තමන්ගේ වස්තුව, තමන්ගේ බුද්ධිය ඔය ඔක්කොම පරත්තං පටිපජ්ජත කියලා ප්‍රකාශ කළා විතරක් නොවේ ඒ අනුවම ක්‍රියා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි බුදුවරයෙක් බවට පත් වුනේ. නොවිඳිනා දුක් විඳපු කෙනෙක්. ආණ්ඩ බැරි තරම් කර්කස කම්කටොළු වලට මුහුණ දුන්න කෙනෙක් අපේ මහබෝසතාණන් වහන්සේ. ඒසා දුක් විඳින්නේ මොකටද? රජකමක් ලබා ගන්නටද නැහැ. ඇමතිකමක් ලබා ගන්නටද නැහැ. එහෙම නැත්නම් වෙන වෙනත් ඉහළ පෙළේ තනතුරක් ලබා ගන්නටද? ශක්‍ර දිව්‍ය රාජ්‍ය සම්පත්තිය ලබා ගන්නටද? දෙදෙව්ලොවටම අධිපති. නැත්නම් මහා බ්‍රහ්ම රාජ පදවිය ලබන්නටද? ඒත් නෑ පින්වත්නි. එකම බලාපොරොත්තුව බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මොචේ පරි. මම බුදු බවට පත් විය යුතුයි. අන් අයටත් එය ධර්මයේ අවබෝධ කළ යුතුයි. මමත් මේ සසරින් මිදිය යුතුයි. අන් අයත් මිදවිය යුතුයි. ඔය ප්‍රාර්ථනා ඇති කරගෙන සසරින් මමත් ලෝකයාත් ඈතර කරවාගෙන ඈතර වන්නෙමි කියන මහා පරමාර්ථයක් ඇතුව උන් වහන්සේ මේ පාරමිතා ධර්ම පිරුවා. ඒ නිසා උන් වහන්සේ ලෝකයාගේ ඉහළම උත්තරම ගෞරවයට පත් වුණා. ඊ ළඟට පින්වත්නි වෙතන වචනයක් තිබෙනවා බුදුහාමුදුරුවන්ගේ ලැබීමේ භාග්‍යයට කියනවා අරහන් කියලා. අරහන් කියලා කියන්නේ සුදුස්සා කියන එකයි. අරහන් කියනකොට ඒ අරහන් ගුණයට දක්ෂිනෙය කියලයි රහතන් වහන්සේලා පිළිබඳව කියන්නේ. රහතන් වහන්සේලා පිළිබඳව දක්ෂිනෙය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝයා වහන්සේ නමක් හැබැයි සිල්වත් ගුණවත් සුපේසල ශික්ෂාකාමී මාර්ගඵල ලාභී. එබඳු උත්තමයෙකුට ධනක් දෙන විට මහත් වූ ලැබිකමකින් යුතුව පුණ්‍ය ක්‍රියාවන්හි උන්වහන්සේ යොමු කරගෙන ඉටු කරන විට ලැබෙන ආනිසංසයත් අතිවිශාලයි. බුදුරජාණන් වහන්සේ නමකට පමණක් නොව උන්වහන්සේගේ නියමම ගුණ ඇති මෝල නමක් සාරිපුත්ත මොග්ගල්ලානාදී උතුමන් වහන්සේලා. එබඳු උතුමන්ට හොඳ හිතින් දුන්නාත් එයින් ලැබෙන ආනිසංසයත් විශාලයි. දඹදිව සුමන සිටුවරයාගේ ඉඩකඩන්වල වැඩ කරන ගුවියෙක් තමයි මේ පින්වත්නි පුන්න කියන දුප්පත් මිනිසය. ඒ කාලේ ඇති වුණා මේ අපේ අවුරුදු උත්සවයේ වගේ සතියක් හමාරක් පුරා මිනිස්සු අලුත් ආහාර පාන අනුභව කරමින් නොයෙකුත් විනෝද වෙමින් ආගමික ජාතික උත්සව පවත්වනවා. පුන්න කියන දුගිය දුප්පත් මිනිසය. එයා බැලුව එයාට යමක් ගෙදර දොරේ නැහැ. ඒ නිසා ඔහු මොකද කළේ? මේ සිටුතුමා වෙත සුමන සිටුතුමා වෙත ගියා. එතෙන්දී කියනවා සුමන සිටුතුමනි ඔබතුමා අපේ ගෙවල් දොරවල් වලට ආහාර පාන ආදී කාටත් බෙදා හැරලා තිබෙනවා.
නමුත් අපි ඉතින් දුප්පත් අපට උත්සව කිරීමටම බෑ කාලය ගත කරන්න. මම ආවේ මේ ඔබ වහන්සේගෙන් ඔබතුමාගෙන් නගුලක් හරක් බානක් ඉල්ලගෙන ගිහින් මේ දවස්වල අපට හාරන්න පුළුවන් වපුරන්නත් පුළුවන් ඊළඟට ඒ හැමේ කටයුතු කරන්න පුළුවන් සීසෑම. එතෙන්දි කියනවා ඔබ සීසෑමක් කරන්න එපා මේ අවුරුදු දවස්වල සතුටින් ඉන්න. අනේ සුමන සිටුතුමනි මෙහෙම සතුටින්ම ඉන්න බෑ අපිට මේ දවස්වල තරමක වැස්සක් තාම පොළොව බුරුල් වෙලා තියෙනවා. තියෙන උදවිය සතුටින් උත්සව කරනවා අපි ඒකට කැප වෙලා බෑ. මට නගුලක් දෙන්නේ මේ ගොවිතැන පටන් ගන්න. එතෙන්දි සුමන සිටුතුමා කියනවා එහෙමනම් ඔබ කැමතිනම් දවසක් හමාරක් වැඩ කළා ඒ උත්සව කටයුතු කරන්න අවශ්‍ය දෙයක් ඇත්නම් සිටු ගෙදරින් ලබා ගන්න. නගුල හරක් බානක් ඉල්ලගන්නේ කියලා මතක් කළා. ඉතින් නගුලකුත් හරක් බානකුත් අරගෙන මේ පුන්න කියන දුප්පත් දුගියා කුඹුරට ගෙන් Tamanට වෙන් වෙලා තිබෙන කොටසේ සීසාන්ඩ පටන් ගත්තා. බිරිඳට කියලායි ආවේ දවල් ඇඹුල ගේන්නේ කියලා කුඹුරටම. මේ සීසාගෙන සීසාගෙන යනකොට බොහොම මහන්සි. නමුත් ඔහුට හොඳ කටයුත්තක් කරන්න උදේම අවස්ථාවක් ලැබුණා. සීසාන්ඩ නගුලත් කර තියාගෙන හරක් දෙදෙනාත් බඳගෙන එනකොට දැක්ක මේ වෙල අයිනි පොකුණක් තියෙනවා. පොකුණෙන් එහා පැත්තේ හාමුදුරු කෙනෙක් ඉන්නවා. කවුදෝ කින්ද මන්ද කියලා දන්නේ නැහැ. ඔහු ඒවා හොයන්න ගියෙත් නැහැ. ඔහු කලේ මොකක්ද මේ හාමුදුරුව ඊයේ රාත්‍රියේ මේ කිට්ටුව තැනක ඉඳ ඇති ගහක් යට හෝ ගල් ගුහාවක කොතන හරි ගත කරන්න ඇති. දැන් උන් වහන්සේට කළ යුතු උපකාරයක් කරලා එන්න ඕනේ කියලා හරක් දෙන්න එතනම තියන උන් වහන්සේට වැඳලා දැන් මොනවද ඕන කරන්න කියලා අහලා මූණකට හෝදා ගැනීමයි මගේ බලාපොරොත්තුව උපාසකතුමනි කීවිට පාත්‍රේ අරගෙන ගින් හොඳට හෝදලා අර පිරිසිදු පොකුණේ මැද හරියෙන් වතුර කප්පෙරාගෙන උන්වහන්සේ දුන්නු පෙරහන් කඩේටම පෙරාගෙන වතුර පාත්‍රේ පුරවලා දෙනත් උන්වහන්සේට පූජා කළා. ඊළඟට කළේ මොකක්ද? දෙහැටි දණ්ඩක් කපලා උන්වහන්සේට දක්ම දින්ද පිළියෙල කර දුන්නා. ඒ දීලා උන් ගින් තමන්ගේ සීසෑමේ කටයුතු ආරම්භ කළා. මේ මහතෙරුන් වහන්සේ කවුද ඔහුට මතකයක් නැති වුණාට සැරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ හොඳට මූණකට හෝදාගෙන දැහැටි දඬු වලින් දත් මැදගෙන ඊළඟට කළේ මොකක්ද? විවේකව ටිකක් හිටිය දවල් වෙනකම් පින්ඳ පාටේ යාමට සුදුසු වේලාව එනතුරු උන්වහන්සේ ටිකක් දවල් වෙනකම් විවේකව හිටියා. භාවනාන් යෝගීව ඒ ඉන්න වෙලාවේ උන්වහන්සේ දැන් පින්දපාතේ වඩින්න පිටත් වුණා. ටික වෙලාවක් ඉඳලා අද කියන හැටියට නම් 10 මාර 11 විතර වෙනකොට මේ වඩිනකොට උපාසිකාවක් කෑම පෙට්ටියක් හිස මත තබාගෙන එනව කුඹරට යන්න. ඒ කවුද? අර පුන්න කියන දුගියාගේ බිරිඳ. ඔහු කුඹුරු හානුව ඇය ආහාරයක් පිළියෙල කරගෙන තමන්ගේ ස්වාමි පුත්‍රයාට ඇඹුල ගෙනියනවා කුඹරට. මේ යන අතරයි හමු වුණේ. ඇය කලේ මොකක්ද? බොහොම සන්තෝෂෙන් කෑම පෙට්ටිය පැත්තකින් තියලා වැඳලා අනේ ස්වාමීනි අපට අනුග්‍රහ පිණිස මේ දානේ පිළිගන්ටේ කියලා අර පාත්‍රයට බෙදුව භාගයක්. බෙදනකොට හාමුදුරුව අත වැහැව්වා. නෑ නෑ ස්වාමීනි අත වහන්න එපා, මට නැවත ගිහින් දානීය පිළියෙල කරන්න පුළුවන් වෙලා තිබෙනවා. මේ එක්කෙනෙකුට පිළියෙල කළ දානෙයි ආහාරයයි මේ සියල්ලක්ම අපට අනුග්‍රහ පිණිස පිළිගන්නේ කියලා. මේ සැදැහැවත් දුප්පත් කාන්තාව මොකද කළේ පින්වතුනි? දානි ටික ඔක්කොම බෙදලා ආහාර ටික ආපහු ගෙදර දුවලා ගිහින් බත් ටිකක් උයාගෙන ඒ ඉතිරි බතුත් අරගෙන තව ව්‍යංජනයක් දෙකුත් හදාගෙන දැන් ආයෙත් කුඹරට ආවා. අර පුන්න කියන දුප්පත් මිනිහා දවල් වෙනකම්ම හොඳට හාලා කියලා හරක් දෙන්නත් නාවල නගුලත් හොදලා පැත්තකින් තියලා ඊට පස්සේ
ඇවිදින් අර කඳුරු ගස් යට දැන් විවේකව ඉන්නවා. මොකද මෙච්චර වේලාවක් කෑම ගේන්න පහු වුණේ. කෑම ගේන්න ප්‍රමාද වුණේ ඇයිද? හිත හිතා හිටියා මොකද පමාව කියලා. බඩගින්නත් වැඩි. ඒ ඉන්න අතර පින්වත්නි බිරිඳ ඔන්න පමා වෙලා ආවා. වෙනද සාමාන්‍යයෙන් 12ට විතර කෑම අරගෙන එන්නේ. මේ එනකොට 12 මාර අද කියන හැටියට එකට කිට්ටු වෙලා. බිරිඳ කල්පනා කළා දැන් මං කෑම ටික අරගෙන යනකොටම මගේ ස්වාමියා කෝපයෙන් මට බනි. මෙච්චර පමා වුණේ ඇයිද කියලා. ඒ නිසා ලොකු දානයක් මං දුන්නේ අද. ඒකේ ආනිසංශ වශයෙන් ලැබෙන ප්‍රතිඵලයේ නැති වෙනව ස්වාමියා මට කෝපයෙන් බැන්නොත්. ඔහු කෝප වීම වළක්වන පිණිස ඇත්ත කාරණිය කිය යුතුයි කියලා අරගෙන යන ගමන්ම ළඟට යද්දි කිව්වා, අනේ මම ඔබට ආහාර අරගෙන මේට හෝරා දෙකකට තුනකට කලින් ආවි. මට මහරහතන් වහන්සේ නමක් මගදී හමු වුණා. මං බොහෝම ශ්‍රද්ධාවෙන් ඔබටයි මටයි දෙපළටම මේ දුක්ඛිත ආත්මයෙන් ජීවිතයෙන් ගැලවෙන්න ලැබේවා කියලා හිතාගෙන පෙරුණු කරුණා හදවතින් දානේ මං පූජා කළා. ඒකයි පමාවෙන්න හේතුව. මං නැවත ගෙදරට ගිහින් ආහාර පාන පිළියෙල කරගෙන ආවා. එතෙන්දී ස්වාමි පුත්‍රයා කියන අනේ බොහෝම හොඳයි. සාදු සාදු ඔය කියන හාමුදුරුවන්ට තමයි අද උදේම මම මේ කුඹුර හාන්න සූදානම් වෙත්ම. අර වෙල අයිනේ තියෙන පොකුණට එහා පැත්තේ ගහක් යට ඉන්නවා දැකලා ගිහින් වැඳලා පාත්‍රයේ අරගෙන පොකුණෙන් පිරිසිදු වතුර පාත්‍රයක් පුරවලා උන් වහන්සේට පූජා කළා. දැහැටි දණ්ඩකුත් පූජා කළා දත් මැදගනු පිණිස. ඒකයි මා කලේ ඒක ලොකු දෙයක්. ඔබ එහෙමනම් දානේ දීලා තියෙන ඒ හාමුදුරන්ටයි බොහෝම හොඳයි. ප්‍රශංසා කරන හිත සතුටින් ඔහු ගෙන ආහාරයේ කාලා එතනම ටිකක් කාංචු වුණා මහන්සියට. ඒ ඉන්න අතරේ ස්වල්ප වේලාවක් නිින්දක් ගියා හෝරාවක්. ඒ කියන්නේ පැය භාගයක් විතර හෝරාවකට පැය භාගයක් අද හැටියට. ඉතින් ඒ නැකිරලා බලනකොට ඔහුට පේනවා කුඹුරේ හාපු මඩ නගුලෙන් ගැලවිච්ච පස් පිඩු ඔක්කොම රත්තරන් පාට රත්තරන් කෑලි. අවු එළියට දිලිසෙනව රත්තරන්. මේ පුන්න කියන අහිංසක මිනිසයා කියනවා බිරිඳ මට මේ නිින්දකින් වගේ පොඩ්ඩක් ඇහැ පියුණා ඇහැරුණා. දැන් බලනකොට මට පේන්නේ අර ඔක්කොම කුඹුරේ මඩ රත්තරන්නේ. මගේ ඇහි අමාරුවක්ද මගේ මොලේ අමාරුවක්දයි මට නිශ්චිතව බෑ කියන්නේ. අර භාර්යාව කියනවා නෑ ස්වාමි පුත්‍රයාණෙනි මටත් පේන්නේ එහෙමයි. අර ඔක්කොම රත්තරන් කුට්ටි පේන්නේ නගුලට හැරිලා ගැලවිලා මතුවෙච්ච මඩ කුට්ටි ඔක්කොම රත්තරන්. හිතාගන්න බැරි දෙයක්. යමු බලන්න කියලා ගිහින් බැලුවා. බැලින්නම් රත්තරන් මඩ නෙමෙයි. ඒ දෙදෙනාටම බෑ හිතාගන්න මොකද වුනේ කියලා. ඊට පස්සේ කල්පනා කළා මේ බෙල කුඹුර පුරාම දැන් සම්පූර්ණයෙන් මඩ රත්තරන් බවට පත් වෙලා. ඒ නිසා වහාම මෙය ගම් මුලාදෑනියාගේ මගින් රජතුමාට දැන්විය යුතුයි. අපට මේක අයිතියක් නෑ. පොඩි රත්තරන් කෑල්ලක් නම් අපට ගෙදර අරන් යන්න තිබුණා. මේක අරන් යන්න බෑ. මේක රටේ රජුරවන්ට ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන්. මේක රජතුමා රටවැසියා අතර බෙදෙනවා. මේ ලැබෙන ආදායමෙන් තමයි රටේ ප්‍රශ්නවලට රජතුමා වියපැහැදම් කරන්නේ. ඒ නිසා රජුට දැන්වීතුයි කියලා ගම් ප්‍රධානියාට කියලා ඔහුගේ මගින් රජතුමාට කාරණේ සැලකලා. රජතුමා ඇහුව කොහොමද උනේ කියලා. ඇත්තම කිව්වා. ඊට පස්සේ විපරං කළා කවුද හාමුදුරුව බැලින්නම් සැරියුත් මහරහතන් වහන්සේ. රජතුමා දන්නවා බණ. රජතුමා දන්නවා ධර්මය. රජතුමා දන්නවා ගුණය. එතුමා මොකද කළේ? එහෙනම් මේක ඒ කරගත්ත පිනක් ඔබ කළාද? කිව්වා මෙන්න මෙහෙම අපට ලැබිච්ච ආහාර වේල අපි පූජා කළා. නැවත මට හදාගෙන ආව. මම කිසිම කෝපයකින් තොරව සාදුකාරී යුතුව
ඒ පිනට අනුමෝදන් වුණා. ඊට පස්සේ ටිකක් මට ඇහැ පියුණා. ඇහැරෙනකොට තමයි මං දැක්කේ මේ ඔක්කොම රත්තරන්. ඊට පස්සේ රජතුමා නියෝග කළා මේ රජ වාසලට ගේන්නේ කියලා රත්තරන් ඔක්කොම. අර මිනිස්සු කරත්ත 30-40ක් පුරවගෙන ගියා. අනේ ගියාට මොකද එකකටවත් ගන්නකොට ඔක්කොම මඩ. ඊට පස්සේ ඇවිදින් කිව්ව රජුරවන්ට දේවයන් වහන්සේ එතන ඇති රත්තරණක් නෑ ඔක්කොම මඩ. කලින් බලනකොට නම් රත්තරන්. කරත්ත වලට පටවන්න බලනකොට මේව මඩ. එතෙන්දි රජතුමා කිව්වා එහෙමනම් මේක අපේ පිනකට ලැබිච්ච දෙයක් නෙවෙයි. රටවැසියාගේ පිනකට ලැබිච්ච දෙයක්වත් නෙමෙයි. මේක මේ දුගී මිනිසයාගේ පිනට පහළ වෙච්ච වස්තුවක් නිධානයක්. ඒ නිසා පුන්න දුගියාගේ රත්තරන් වස්තුව කියලා මේව පටවගෙන එන්නේ කෝ රජගෙදරට. එතකොට ඔක්කොම රත්තරන් වෙනස් වුණේ නැහැ. පුන්න දුගියාට අයත් රත්තරන් ය කියන ප්‍රකාශය කළ ඔක්කොම රාජ දූතෝ කරත්ත සිය ගණනක රත්තරන් කුට්ටි පටවගෙන ඇවිදින් මෙතන බෑවා. රජතුමා මැති ඇමතිවරුන් සිටුවරුන් ප්‍රභූවරුන් ගෙන්නල කතා කරලා ඇහුවා මේ තරම් විශාල රත්තරන් වස්තුවක් තියෙන තව කෙනෙක් ඉන්නවද අපේ රටේ? එතෙන්දි කිව්වා මේ දේවයන් වහන්ස රජගහනුවර නම් එහෙම නැහැ. ඔබතුමාටයි රාජ්‍ය තුලක් නැහැ. එහෙමනම් මොහු මේ රටේ රජගහනුවර දඹදිව මහදන සිටුවරයාය කියන නම් කළ නම්බු නාමයක් දීලා මේ සියලුම වස්තුව ඔහුටයි අයිති. ආරක්ෂා කරන්න නියම කළා. මහදන සිටුපදවිය පිරිනමන විට ඔහුට සැලකිය යුතු විශේෂ කාරණා තියෙනවා. ඉන්න ගයක් දෙන්න ඕන රජුරු. නිල නිවාසයක්. එතකොට ඉඩමක් වෙන් කළා සැලැස්මක් අනුව සිටු මාලිගාවක් හදලා ඒ පදිංචි කරවලා මේ රත්තරන් ඒ තැන්පත් කරවලා ඔහුට පුන්න සිතානෝය කියන නමක් දුන්නා. එතකොට මෙතන හේතුව මොකක්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉර්ධිමත් කෙනෙක්, දක්ෂිනෙය කෙනෙක්, පුද පූජා ලැබීමට යෝග්‍ය කෙනෙක්, බුදුහාමුදුරුව තරම්ම නොවුනට උන්වහන්සේගේ උදාර ගුණ ඇති ශ්‍රේෂ්ඨ උත්තමී. එතකොට උන්වහන්සේ අර වැඩම කළේ දින 7ක් නිරෝධ සමාපත්තියට සමවැදිලා. අටවෙනි දවසේ අලුයම නිරෝධ සමාපත්තියෙන් මිදිලා ඊළඟට බැලුව කාටද මම පිහිට විය යුතු? සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්කා පුන්න දුගියා. ඔහු අද මෙහෙම අහිංසක පුද්ගලයේ මුළු රටම උත්සව පවත්වද්දි මේ මිනිසියා කුඹුරේ මඩ නාගෙන හානවා. බිරිඳත් ඇවිදින් උපස්ථාන කරනවා. මේ මිනිසයාගේ සංගවුණු පිනක් තියෙනවා සසර. ඒ සංගවුණු පින නැංගිලයි තියෙන්නේ, මතුවෙන්න ඉඩක් නැහැ. හේතුව වෙනත් පාප කර්මයන් නිසා අද ඔහු මහ දුගියෙක් බවට පත් වෙනවා. මම දැන් ඔහු වෙතට ගියොත් ඔහුත් ඔහුගේ බිරිඳත් බොහොම ශ්‍රද්ධාවෙන් ඔවුන්ගේ දානේ ආහාරේ පූජා කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට අදම මහදන සිටුවරයෙක් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඔහුගේ ඒ සැඟවුණු පින මතු කරගන්ට මම පිහිට විය යුතුය කියන අදහසින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අලුයම අර පොකුණ වෙතට ගිහින් ඒ උපස්ථානියත් ලබාගෙන දවල් දානියත් වළඳලා පින් දුන්නා. අන්න බලන්න ඒ පින මතු කරගන්න උදව් වුණා. නිරෝධ සමාපත්තිය කියන්නේ පින්වත්නි නිවනට හිත යොමු කිරීම. ඒක කරන්න පුළුවන් පසේබුදුරජාණන් වහන්සේලාටත් ලෞතුරා බුදුරජාණන් වහන්සේලාටත් පමණයි. සමහර අටුවාචාරීන් වහන්සේලා කියනවා ඉර්ධි බල ඇති අනාගාමී උතුමන්ටත් ඒ දේ කරන්න පුළුවන් කියලා. ඒක කවුරුත් ඒකමතිකව පිළි අරගෙන නැහැ. දැන් අපි හිතනගමු බුදු පසේබුදු මහරහතුන්ට පමණයි නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණාම පින්වත්නි බුදුහාමුදුරුව පසේබුදුරු ඉර්ධි බල ඇති මහරහත්තුරු. ඉර්ධි බල ඇති මහරහතන් වහන්සේලා ඔය සාරිපුත්ත මොග්ගල්ලාන
නන්ද රාහුල ඔය මිහිඳු මහ රහතන් වහන්සේලා බඳු බොහෝම උතුම් ඇත්තු බුද්ධ කාලයෙන් පස්සෙත් හිටියේ. නිවනට හිත යොමු කරනකොට සම්පූර්ණයෙන් එකතැනක වාඩි වෙනවා. ඉස්සෙල්ල දවසින් බලනවා මගේ ආයුෂ තව කොච්චර කල් තියනවද. දින 7කට වැඩියෙන් මට කාලය තියෙනවා. මේ දින 7 තුල මගේ පිරිනුවන් පෑමක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ වචනෙන් කියනවා නම් මේ සුමානේ දෙක තුල මට මාරකයක් නැහැ. ඒ නිසා නිරෝධ සමාපත්තියට ඒ භාවනාවට නිවනට හිත යොමු කරනවා. එක තැනක වාඩි වෙලා පල්ලංකං ආමුජිත්වා උදුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. හිත එක අරමුණක තියාගෙන උන් වහන්සේ ඒ කටයුත්ත කරනවා. භාවනාවට හිත යොමු කරනවා. ඒ හිත යොමු කළායින් පස්සේ පින්වත්නි හුස්ම ගැනීමත් නවත්තනවා. ඒකයි වටිනකම. ආයේ කතා බහ කිරීමක් නැකිතීමක් නින්දක් නෑ. දින 7ම එහෙමයි රෑ දවල්. හුස්ම ගැනීම ආශ්වාස ප්‍රශ්වාසත් නවත්තනවා. නවත්තලා නිවනට හිත යොමු කළා දින 7 නිමුණායින් පස්සේ. 7 වෙනි දවසේ රාත්‍රියේ නිමවෙත්ම සමාපත්තින් පිබිදෙනවා මිදෙනවා. ඊට පස්සේ උන් වහන්සේට එබඳු උතුමන් වහන්සේ නමකට යම් කිසි කෙනෙක් සැලකුවොත් දන් පහන් ආදිය දුන්නොත් ඒ දාම හෝ ඒ දවස දෙක තුන තුල දින 7ක් යන්න කලින් ඒකේ ආනිසංස නිසකවම ලැබෙනවා. ඒක බලාගෙනයි උන් වහන්සේලාත් යන්නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පමණක් නොවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආදී ඒ නිරෝධ සමාපත්තිය සමවදින උතුමන් වහන්සේලා දින 7ක් නිරෝධ සමාපත්තිය ගත කළ පිබිදිලා ඒ ළඟට පිනක් තියෙන කෙනෙකුට ඒ පින මතු කරගන්න උපකාර වෙනවා. දැන් කිසිම පිනක් නැති මිනිහෙකුට අර වගේ රත්තරන් මතු වෙන්නේ නැහැ. සසර පිනක් තියෙනවා. කරගත්ත වෙන වෙනත් පාප කර්ම නිසා ඒ පින යට වෙලා තියෙනවා. අන්න ඒක මතු කරගන්න උන්වහන්සේලා දන්නවා මේ මම මැදහත් වුණොත් හොඳයි. ඒ අනුවයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩි. බොහෝම ශ්‍රද්ධාවෙන් හිත නරක් කරගන්නේ නැතුව අඹුසම්මි දෙදෙනාම මේ ආහාර පූජා කළා. ඒකේ බලයෙන් පින්වත්නි අර කුඹුරේ මඩ සියල්ලක්ම රත්තරන් බවට පත් වුණා. නිල නිවසක් ලැබුණා, තනතුරක් ලැබුණා, අර වස්තුව සියල්ලක් ලැබුණා. රට වාසීම නගර වාසීම ඒකමතිකව මොහු මේ රටේ ඉන්න ප්‍රධානම ධනවතාය කියන සම්මතිය ඇති කළා. ඉන් අනතුරුව එතුමා බොහෝම දානපතියෙක් බවටත් පත් වුණා. පුන්න සිතානෝ කියලා මේ අදත් කියවෙන්නේ ඒ නම තමයි. එතකොට බලන්න මොකද හේතුව. ඒ බුදුරජාණන් වහන්සේගේ මග ගමන් කළ උදාර ගුණ රැක්ක උත්තමයන්ට පුද පූජා කළද ලැබෙන ආනිසංසෙහි වෙනසක් නැත කියන බවයි ඔය පුන්න සිතානන්ගේ කතාවෙන් කියවි. බුදුරජාණන් වහන්සේ බලන්න කොච්චර බලවත්ද. එතකොට බුදුහාමුදුරුවන්ට දෙම්බදු දානියක් දුන්නොත් ලැබෙන හයිය පින කොතෙක් දැයි යන්න මේ පින්වතුන්ට නෑ පැහැදිලිව කිය යුතුවද. අන්න ඒ නිසා පින්වත්නි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ දානාදී පින්කම් සිල්වත් ගුණවත් උතුමන් වෙනුවෙන්ම කළ යුතුයි කියන බවයි මේ කතාවෙන් අපට පැහැදිලිව පේන්නේ. එබඳු දේවල් පුද පූජාවන් ලැබීමට තථාගත බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම යෝග්‍යයි. ඒ නිසායි අර දක්ෂිනාර්හ කියන වචනයට වඩා අරහන් කියන වචනේ බුදුහාමුදුරුවෝ නම් කළේ. බුදුරජාණන් වහන්සේගේ ලැබීමේ මහා පුණ්‍ය බලයට අරහන් කියනවා. රහතන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ලැබීමේ භාග්‍යයට ලැබෙන ආනිසංස 90 ඉටු වෙන ප්‍රතිඵල වලට දක්ෂිනාර්හ දක්ෂිනෙය කියලා කියනවා. ඔය අදහස් නිසා තමයි අදත් අපේ බෞද්ධයන් දාන ආදී පින්කම් කරන විට නියම අර්ථවත් ගුණවත් සිල්වත් උතුමන් පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන්නේ. ඒ ළඟට ප්‍රශ්නයක් තියෙනවා අපේ පින්වතුන් අතරත් කැකෑරෙන ප්‍රශ්නයක් වූද. මේ යමක් භික්ෂූන් වහන්සේලාට ලැබෙනවා.
ඒ ඇත්තන්ටම දන් දෙනවා. නොලැබෙන අගහිඟකම් වලින් පෙරෙන දුගී මගේ යාචකාදී බොහෝම ඉන්නවා. ඒ ඇත්තන්ට දීම ඊට වඩා නරකද කියන ප්‍රශ්නයක් අපි අතර තියෙනවා. මේ ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. පින්වත්නි, දැන් ඔය දක්ෂිනාර්ථ කියනවා, පුද පූජා කරනවායි කියනවා සිල්වත් ගුණවත් ගති පැවතුම් ඇති උතුමන්ට. ඒක පැහැදිලිව පේන කතාවක් තිබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වැඩම කරවල පින්වතුනි අභිධර්ම දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙත්ම දෙවි දේවතාවරු කෝටි ගණනක් රැස්වුණා. ඉන්දික අංකුර කියලා දිව්‍ය පුත්‍රයන් දෙදෙනෙක් මිත්‍රයෝ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටින් ඇවිදින් වාඩි වුණා. මනහන් ටික වෙලාවක් යනකොට මහේශාක්‍ය මහානුභාව සම්පන්න දේවතාවුරු දිව්‍යාංගනාවුරු එන්ට එන්ට අර අංකුර කියන දිව්‍ය පුත්‍රයා ටික ටික පස්සට ගියා. ගව් 40ක් පමණ ඈත ඉඳගෙනයි මේ දේශනාව ඇහෙන්නේ. ඉන්දක දිව්‍ය පුත්‍රයා පැත්තක හිටියක් කිසි ප්‍රශ්නයක් නෑ. එන එන අනිත් දෙවි දේවතාවුරු දිව්‍යාංගනාවුරු ඒ අයත් ඉන්නව ඔහුත් එතන හිටියා. ධර්ම දේශනාව අපේ වර්ෂයෙන් නම් තුන් මාසයක්, මාස තුනට පස්සේ එහාට ස්වල්ප වේලාවක් පැය එකහමාරක පමණ වේලාවක් ඒක. බණ නිම වෙලා කවුරුත් වැඳලා ගියාට පස්සේ අංකුර දිව්‍ය පුත්‍රයා ආවා ඉන්දක දේවතාවා ළඟට. ඇවිදින් කතා කළා, මට ප්‍රශ්නයක් තියෙනවා බුදුහාමුදුරුවන්ගෙන් අහන්න. ඒක අහමු. ඒ අනුව මොකද කළේ? බුදුහාමුදුරුවෝ වෙතට ගිහින් අහනවා, තථාගතයන් වහන්සේ, මම පෙර ආත්මයක විශාල පින්කමක් කළ කෙනෙක්. හත් අවුරුද්දකුත් හත් මාසයකුත් හත් දවසක් දන් දුන්නා, දොර දන් දුන්නා. දොර දන් දෙනවා කියන්නේ ගෙදර දොර විවෘත කරලා අඬබෙර ගහනවා කැමති කෙනෙක් සියල්ලක් අරගෙන යන්නේ කියන. අල්මාරි, පෙට්ටගම්, මේස, පුටු, මිල මුදල්, රිදිපින් ඔක්කොම අරන් යනවා. අරන් යන්න යන්න ගෙනත් පුරවනවා මෙයා. හැමෝම අරගෙන යනවා බලන්න. හත් අවුරුදු හත් මාස හත් දවසක් නොකඩවා එසේ මෙසේ කෙනෙකුට ඕක කරන්න පුළුවන්ද? මොන තරම් කෝටිපතියෙක් වෙන්න ඇද්ද? එදා මේ අංකුර දිව්‍ය පුත්‍රයා මනුෂ්‍ය ලෝකේ මහසිතුවරේ, හැබැයි බුද්ධාන්තරයක නොවේයි ඔහු උපත ලබල ඒ කාලෙ හිටියේ. අර දන් දුන්නා. බුදුහාඳුරුවන්ට ප්‍රකාශ කරනවා, භාග්‍යවතුන් වහන්සේ මම හත් අවුරුදු හත් මාස හත් දවසක් නොකඩවා දොර දන් දීලා ඉඩකඩන් වතු පිටි කුඹුරු යාන වාහන ගෙවල් දොරවල් රන් රිදී මුතුමැණික් වස්ත්‍රාභරණ ඔය සෑම දෙයක්ම මහ ජනතාවට කැපසරුප ඔක්කොම දුන්නා. ඒ දීලා එහි ප්‍රතිඵලයක් වශයෙන් මං දෙව්ලෝ උපන්. එතකොට මට මෙහෙම වුණා මේ වෙලාවේ. මට වඩා මහේශාක්‍ය දිව්‍යාංගනාවරු එනකොට මං පස්සට වෙනවා. මට වඩා මහේශාක්‍ය දේවතාවරු එනකොට මං පස්සට වෙනවා. මම දන්නවා ඒ අය අස්සේ මම ගැලපෙන්නේ නැත කියන බව. එහෙම ඉඳලා මම මේ බණ ඇහුවේ ගව් 40ක් ඈත. මටත් එහායින් තව බොහෝ දෙවි දේවතාවරු හිටිය ගව් ගණනක් ඈතට. ඇයි මට මගේ මිත්‍රයාට මෙහෙම වෙන්නත් මටත් වෙන්න හේතුව? මට මෙහෙම වෙන්නත් මගේ මිත්‍රයාට මෙහෙම වෙන්නත් හේතුව. එතෙන්දි බුදුහාමුදුරුවෝ වදාරනවා, අංකුර දිව්‍ය පුත්‍රේ, දැන් ඔබ මගෙන් මේ ප්‍රශ්න කරන්නේ බොහෝ කාලයක් ලෝකයාට අත්තාය හිතායි සුඛායි දේව මනුස්සාන දෙවියන් සහිත ලෝකයාට බොහෝම ප්‍රයෝජනවත් වන ප්‍රශ්නයක්. මේ ඉන්දික කියන දිව්‍ය පුත්‍රයා පෙර ආත්මික දුප්පත් මිනිස්සෙක්. තනකොළ කපන මිනිස්සෙක්. තනමිටිය කර තියාගෙන එනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගමක් වෙතට පින්ඳ පාති වඩිනවා. ගන්ධ මාදන පර්වතයේ ඇවිදින් අහසින් බැහැලා නොපෙනෙන තැනකින් උන්වහන්සේ පාගමනින් ගම වෙත යනවා. ඒ යනකොටයි මේ පුද්ගලයාට මේ අහිංසකයාට හම්බුනේ. තනමිටියකුත් හරි. ස්වාමීනි, ඔබ වහන්සේට දවල් දානේ ලැබුණද? උපාසකතුමනි, මම මේ පිණ්ඩපාතයට අර ගම පැත්තට යනවා. ඒ ගිය විට මට දානේ ලැබි.
අනේ ස්වාමීනි මට අනුකම්පා කරන්න. මං එනකන් ඔහොම වැඩ ඉන්නේ කියලා අර තනමිටිය බිම දාලා හොඳ හේවන තියෙන ගහක් එතන ගහ යට බිම එලලා තනමිටිය තුනී කරලා උන් වහන්සේගේ පත්කඩේ අරගෙන ඒ මත එලලා ඔබ වහන්සේ මෙතන වැඩ ඉන්න මං දුවල එනතුරු. එහෙම කියලා ගෙදරට දිව්වා. දුවල බිරිඳගෙන් ඇහුවා කලබලෙන් අද දවල්ට මුකුත් උයලා තියෙනවද? එතෙන්ද කිව්වා අනේ ලොකු කෑමක් නෑ සුණු සහල් වාගයක් තිබුණා. ඒක මම හොඳට උයලා කොළ ජාතිත් දාලා හොද්දක් හදලා තියෙනවා එච්චරයි. එහෙනම් ඕක උහුම තියාගන්න මම දුවල එන්නම් මට මෙහෙම පසේ බුදු කෙනෙක් හම්බ වුණා. දානි දෙන්න ඕනේ අද අපි. එහෙම කල්පනා කරලා ආපහු දුවගෙන ඇවිදින් පාත්‍රයේ ඉල්ලගෙන ආයෙත් ගෙදරට දීපුවා. දුවල අර පාත්‍රයේ හොදලා අර බෙදපු දාහාර පානයි එකම ව්‍යංජනයයි කොළ හොද්දක්. ඒක බෙදාගෙන ආපහු අනේ අරගෙන දුවගෙන ආවා. මේක දුවගෙන ආව මම මේ පසේ බුදු කෙනෙකුට පූජා කරන්න යන්නේ. ඔබත් අත ගහන්නේ කිව්වහම බිරිඳත් සාදුකාර දීලා අත ගැහුවා. ඇයට දුවගන්න බෑ මේ පුරුෂයාත් එක්ක. දානි පාත්‍රයේ දුවගෙන ගිහින් පූජා කළා. පූජා කළා වැන්දා. වැන්දලා කිව්වා අනේ ස්වාමීනි මෙහෙම පූජාවක් අපි මේ කළේ මේ පිනෙන් අපට මේ දුකින් නිදහස් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සම්මිජ්ජතු පූරෙන්තු චිත්ත සංකප්පා මනි ජෝති රසෝ යථා කියන ගාථාවෙන් උන් වහන්සේ පින් දීලා ගන්ධ මාදන පර්වතයට ගිහින් අනිකුත් පසේබුදුර ඥානන් වහන්සේලා සිය ගණනාවකට මේ පාත්‍රයෙන් බෙදලා දුන්නා. බලන්න ඉවරයක් වන්නේ නැති දානයක් වුණා ඉරිදි බලේ. අංකුර එදා මේ කටයුත්ත කළේ ඔය ඉන්දක ඔබේ මිත්‍රයා. ඔබ ඒ ඔබේ මිත්‍රයා කාටද පූජා කළේ? සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනාදී අපරිමිත ගුණ ඇති දයාසංඛ කල්ප ලක්ෂයක් පිරූ පාරමී ධර්ම ඇති පසේබුදුර ඥානන් වහන්සේ නමකටයි තගර සිඛි පසේබුදු හාමුදුරන්ටයි පූජා කළේ. උන්වහන්සේ ඒ දානියත් අරගෙන ගිහින් තව බොහෝ දෙනෙකුට පූජා කළා. අන්න ඒකේ බලයයි මේකේ බලයයි වෙනස. ඔබ ඒ දුන්නු දානිය හත් අවුරුදු හත් මාස හත් දවසක් දුන්නා. ඒක මට පේනවා මගේ නුවණින්. නමුත් අංකුර ඔය හත් අවුරුදු හත් මාස හත් දවසක් දුන්නු දානේට එක දවසකවත් එක මිනිහෙක්වත් පංච සීලයවත් රකින්න කෙනෙක් හම්බ වුණේ නෑ ඔබට. ඔබ ඒ ධම් පහන් දුන්නේ බුදු වෙනෙක් නැති කාලයක. නමුත් ඒක යුතුයකමක් හොඳ දෙයක්. ඒක පිනක්. නමුත් සිල්වත්කමක්, ගුණවත්කමක්, නැනවත්කමක්, කරුණාවක් එහෙම හිතක නැති අය තමයි අර ඔක්කොම දානේ ගත්තේ. ඒ නිසා ඔබේ දානේ මේ වගේ බලවත් උනේ නැහැ. මේ තගරසිකේ කියන පසේබුදු හාමුදුරන්ට මේ දානේ දුන්නේ මේ සාමාන්‍ය කෑම වේලක් ආහාර වේලක්. දුගේ දුප්පතේ කනුභව කරන. නමුත් ඒ ලැබූ පුද්ගලයා මහා බලගත් සිල්වත් ගුණවත් උත්තමේ. පාරමී ධර්ම පිරූ උත්තමේ සසරදිත. අන්න ඒ බලයේ නිසා ඔබේ හත් අවුරුදු හත් මාස හත් දවසක දානීයට වඩා එක වේලක් දුන්නු අර සාමාන්‍ය දුගේ දුප්පතෙකුගේ ආහාර වේලක් වූ ඉන්දක කියන දිව්‍ය පුත්‍රයා එදා දුනු දානේ බලවත් වුණායි. බලවත් වෙන්න හේතුව ලැබූ උත්තමයාගේ ගුණ බලයයි. ඔය කාරණේ අපි මතක් කළේ ඇයි? මේක විමානවත්තු ප්‍රකරණයේ හිටිබෙන කතා ප්‍රවෘත්තිය. ඉන්දක අංකුර. අංකුර තමයි මහ බලවත් දානියක් දුන්නේ. දුන්නට ප්‍රතිඵල අඩු උනේ නිසරු පොළවකයි වැපුරුයි. දැන් පෝරගතියක් නැති නිසරු වියලිච්ච කුඹරක හාල බැපිරීමක් කළාට ලැබෙන ප්‍රතිඵල අඩු. නමුත් හොතට තෙතගතිය තියෙන පෝර සහිත පොළොවක් ඇති ලියද්දක වැපිරීමක් කළොත් එතන ලැබෙන ආදායම වැඩි. පොළොවේ බලයේ වැඩකලි. අන්න ඒ වගේ පින්වත්නි අපි මේ දෙනකොටත් ලබන පුද්ගලයන්ගේ ගුණ බොහෝම වැදගත් වෙනවා. එහෙම බලනකොට අරහන් නැමැති ගුණයෙන් යුක්ත වූ සම්මා සම්බුදුර ඥානන් වහන්සේ තරම් බලගත් ලැබීමේ වාසනාවක් ඇති කෙනෙක් නම්
තවත් එබඳුම බුදුවරයෙක් ඇර ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒකයි කාරණේ. අන්න ඒ අදහස අපි හොඳට දැනගන්න ඕන. අර ආනිසංශ වෙනස් වීමට හේතු ඒකයි. ඒ අනුයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැති බැරි අයට දන් දීම, තිරිසංගතුන්ට දන් දීම, කාට දුන්නත් පින් සිද්ධ වෙනවා. පින උපවත්වන්නේ ලැබූ පුද්ගලයන්ගේ ගුණ අනුව. ගුණ නැත්නම් ලැබෙන ආනිසංශ අඩුයි. ඒ වුණාට පින් සිද්ධ වෙන්නේ නැත කියන බවක් බෑ අපට කියන්න ලැබෙනවා. ලැබුණට අර වගේ වර්ණවත් පින් ආනිසංශ ලබා දෙන්නේ උදාර ගුණ ඇති අයට දීමෙන් පමණයි කියන බව මෙයින් අපට පේනවා. ඒ අනුව බලනකොට බුදුරජාණන් වහන්සේ දොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා වාක් ප්‍රනිධානයත් ඊළඟට මනෝ ප්‍රනිධානයත් තබාගෙන බුදු බව සඳහා පින් දහම් කරගත්තා. දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ කෙලින්ම කලින් කල කල්පයෙන් කල්පයේ බුදුරජාණන් වහන්සේලා දකිමින් නියත විවරණේ ලැබුවයින් පස්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පිළිවෙල. ඒ නිසායි අපි කියන්නේ සාරා සංඛ්‍ය කියලා. බලනකොට 16 අසංඛ්‍ය. ඔය අනාගතේ ලෝකේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නියත විවරණේ ලැබූදා පටන් 16 අසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පුරලා තියෙනවා. එතනයි වෙනස. බුදුරජාණන් වහන්සේ නමකගෙන් ඔබ අනාගතේ බුදු වෙනවයි කියන නියත විවරණේ ලැබූදා ඉඳලා අසංඛ්‍ය කල්පලක්ෂ 16ක් පාරමිතා පුරලයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙන්නේ. ඊට කලින් තව කොච්චර වාක් ප්‍රනිධානයේ මනෝ ප්‍රනිධානය තබමින් පින්කරන්ඩ ඇද්ද කියලා මේ පින්වතුන්ට අනුමානයෙන් හිතාගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අනාගතයේ ලෝකේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා පුණ්‍යවන්ත කාල පරිච්ඡේදයක් වන්නේ. ගහකොළ, ගෙවල් දොරවල්, මිනිස්සු, ගතිපැවතුම්, ලෙඩ දුක් ආදී ප්‍රශ්න නැ, නඩු හබ නැ, ඊර්ෂ්‍යා ක්‍රෝධකාරෝ අඩුයි. දෙව්ලොව පින් කළ අය තමයි බොහෝ දෙනා මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ. ඒ නිසා ගැටුම් නැ, ආයුෂයත් වැඩි, ආහාර පානවල ඕජෝ ගුණයේ විටමින් ගුණයත් වැඩි, මිනිස්සු කරුණාවන්තයි ගුණවන්තයි. අද වගේ තත්ත්වයකට වැටෙන්නේ නැ. බලන්ද අර උන්වහන්සේ පිරු පාරමිතා ධර්මයන්ගේ බලය ඒ පැත්තෙන් විපාක දෙන උපත ලබන කාලේ අනු. හැබැයි බුදු ගුණ අනුව වෙනසක් නැහැ. විදර්ශනා ඥානෙ, ඉර්ධි විදඥානෙ, මනෝමේ ඉර්ධි විදඥානෙ, පරචිත්ත විජානන ඥානෙ, పూర్වේ නිවාසාර සූති ඥානෙ, දිව්‍ය චක්ෂුර විඥානෙ, දිව්‍ය ශෝත්‍ර ඥානෙ, සරුවඥතා ඥානෙ. ඒ වායේ කිසිම වෙනසක් නැහැ. වෙනස පවතින්නේ උපදින කාලවල වෙනසයි සෞභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයි. ඒ බඳු උතුමන් උපදින කාල ගුණවත් මිනිස්සුම ජීවත් වන. දැන් අපේ බුදුහාමුදුරුවන්ට වගේ වසවර්ති මාරේ විරුද්ධව එන්නේ නැහැ, එන්න බෑ. ඒ තරම් අධික පිනක් මෛත්‍රී මහබෝසතාණන් වහන්සේට තියෙනවා. අපේ බුදුහාමුදුරුවන්ට වගේ අවුරුදු 6ක් 7ක් වද වේදනා විඳින්නට වෙන්නේ නැහැ. මන භාවනා කරන්න බුදු වීම පිණිස ඒ පින උන්වහන්සේගේ බලවත් එක රැයකින් උන්වහන්සේ කෙලිසුන් නසා භාවනා කළ රහත් වෙන. ඔන්න ඔය වගේ පින්වත් ඒ පින වෙන පැත්තකින් ප්‍රතිවිපාක ලැබෙන. බුදු භවෙහි වෙනසක් නැන්නේ. ඔය කාරණා වලින් හැම එකකින්ම මේ දැක්වෙන්නේ ඉතිපිසෝ පාටි කියවෙන. අරහන් බුදු ගුණයෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ අපේ බුදුහාමුදුරුව විතරක් නොවේ කපුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී ඒ බුදුහාමුදුරුවෝ, තංහංකරෝ ආදී වශයෙන් උපත ලද ඒ 28 මහබුදුවරු, තවත් ලෝකේ කලින් කල බුදුවරු පහළ වෙන්න ඇති සෑම බුදුවරයන් වහන්සේ නමක් තුලම ඔය කියන උදාර ගුණ පින්වත්නේ නොඅඩුව පිහිටනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුල පවතින මේ උදාර අරහන් ගුණය තමයි උන් වහන්සේ බුදු බවට පත්වීමෙන් ලැබූ සුවිශේෂ ගුණාංගය වන්නේ. පිනේ බලේ
ඒක අපි කළත් ගිහියෙක් කළත් පැවිද්දෙක් කළත් හොඳට ගුණධර්ම පුරාගෙන යනකොට ඒවායේ බලය මෙලවදිත් ලැබෙනවා, ලැබෙනවා පරලොවදිත්. සමහරු කල්පනා කරනවා මෙලවදි නෑ පරලොවදි විතරයි කියලා. නැහැ එහෙම දෙයක්. මෙලවදීම ලැබෙන්න පටන් ගන්නවා. දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මෙලවදි ලැබෙන කොටසක් තිබෙනවා. ඒ නිසා අපි ගුණධර්ම පුරමු, බුදු ගුණ මෙනෙහි කරමු. මේ වෙසක් සමය තුල බුදුරජාණන් වහන්සේ තුල පිහිටි උදාර ගුණ ඉතා සැකවින් මේ මතක් කරගෙන යන්නේ. ඒවා දැන ඉගෙන කියාගෙන ඒ ගුණවත්කම් අපි තුලත් ඇති කරගෙන අපි කවදා හෝ මේ සාංශාරික දුකින් නිදහස්ව ලබන අමා මහ නිවන් සම්පත් ලැබීමට සුදුස්සෝ වෙමුයි කියලා සෑම කෙනෙක්ම අදිෂ්ඨානයක් තබා ගන්න. එත්තාවතා ච අංගේහි සම්වතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. කෙලෙසර යනු දුරුකොට නිසි ඌයෙන් පුදට අරහා යයි නම කියති මුනිදුට. භාග්‍යවත් සම්බුදු රජුන්ගේ අරහන් ගුණ මහිමය ඔබේ ජීවිතයට ශක්තියක්ම වේවා. අද වෙසක් පොහෝ දින සිට බුදු ගුණ ධර්ම දේශනා මාලාවකින් කුසල් සිත් වඩවන ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලා රාමාධිපති අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේට දීර්ඝ